මේ දක්වා චන්ද්‍රයා මතුපිට අභ්‍යවකාශ යානාවක් පාලනයකින් යුතුව ගොඩබසවා තිබෙන්නේ රටවල් 3ක් පමණයි. එම රටවල් වන්නේ ඇමරිකාව, සෝවියට් රුසියාව සහ චීනයයි. දැන් මේ ආකාරයට චන්ද්‍රයා මතුපිට පාලනයකින් යුතුව ගොඩබැසීම එසේත් නොවැතනම් සොෆ්ට් ලෑන්ඩින් එකක් සිදු කරන සිව්වන රටබවට පත්වීමට ජපානය මෙම අවස්ථාවේ සූදානම් වෙමින් සිටිනවා. එනම් හරියටම කියනවා නම් අයිස්පේස් නැමැති පෞද්ගලික ජපාන සමාගමක් අද දින අභ්‍යවකාශ යානයක් චන්ද්‍රයා මතුපිට මේ ආකාරයට සොෆ්ට් ලෑන්ඩින් එකක් සිදු කිරීමට උත්සාහ කිරීමට නියමිතයි. SpaceX Falcon 9 රොකට් එකක් ආධාරයෙන් 2022 දෙසැම්බර් මාසයේදී අභ්‍යවකාශගත කළ මෙම ලෑන්ඩර් යානය ඔවුන් නම් කර තිබෙන්නේ Hakuto R වශයෙන්. ඒ වගේම මෙම අභ්‍යවකාශ යානය චන්ද්‍රයා මතුපිටට ගොඩබැසීමට නියමිතව තිබෙන්නේ ලංකාවේ වේලාවෙන් රාත්‍රී 10:10ට පමණ වන අතර එම අවස්ථාවේ සජීව විකාශය අද රාත්‍රී 8:30ට ආරම්භ වීමට නියමිතයි. එනිසා ඔබටද චන්ද්‍රයා මතුපිට අභ්‍යවකාශ යානයක් ගොඩබස්වන මෙම අවස්ථාව සජීවීව අද රාත්‍රියේදී බැලීමට පුළුවන්. තවත් වසර කිහිපයකින් චන්ද්‍රයා මතුපිටට නැවත වතාවක් මිනිසුන් ගොඩබසින අවස්ථාව නැරඹීමට පෙරහුරුවක් වශයෙන් ජපාන අභ්‍යවකාශ යානාවක් චන්ද්‍රයා මතුපිටට ගොඩබසින මෙම අවස්ථාවේ සජීව විකාශය අපිට සැලකීමට පුළුවන්. විද්‍යාඥයන් ප්‍රකාශ කරන පරිදි මෙලෙස චන්ද්‍රයා මතුපිටට ගොඩබැසීම සඳහා මෙම අභ්‍යවකාශ යානයට පැයක පමණ කාලයක් ගතවනු ඇති. මෙලෙස චන්ද්‍රයා මතුපිටට සොෆ්ට් ලෑන්ඩින් එකක් සිදු කරන මෙම ලෑන්ඩර් යානය පිළිබඳව තවත් විශේෂත්වයක් වන්නේ එය සතුව එක්සත් අරාබි එමිරත් රාජ්‍ය විසින් චන්ද්‍රයා මතුපිටට යවන කුඩා රෝවරයක්ද අඩංගු වීමයි. කැනඩාවේ සමාගම් කීපයක් සමග ඒකාබද්ධව කෘත්‍රිම බුද්ධිය එසේත් නොමැතිනම් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් භාවිතා කරමින් චන්ද්‍ර පෘෂ්ඨයේ මතුපිට ලක්ෂණයන් අධ්‍යයනය කිරීමට සැලසුම් කර ඇති මෙම කුඩා රෝවරය නම් කර තිබෙන්නේ රෂීඩ් රෝවර් යන නමින්. හරියටම කියනවා නම් මෙම රෝවරය මගින් ප්‍රථම වරට කෘත්‍රිම බුද්ධිය භාවිතා කරමින් චන්ද්‍රයා මතුපිට ලක්ෂණයන් වර්ගීකරණය කරනු ඇති. මෙම හේතුන් සියල්ලම නිසා අපි බලාපොරොත්තු වෙමු අද රාත්‍රියේදී මෙම අභ්‍යවකාශ යානයට සාර්ථකව චන්ද්‍රයා මතුපිටට ගොඩබැසීමට හැකි වේවි කියලා. ඒ වගේම මෙම සුවිශේෂී අභ්‍යවකාශ මෙහෙම සජීවීව බැලීමට උත්සාහ කරන ලෙසද මම ඔබට යෝජනා කරනවා. අවසානයට විශ්වය පිළිබඳව මෙවැනි නවතම කරුණු දැනගැනීමට අභ්‍යවකාශ විද්‍යාව channel එක දැන්ම subscribe කරන්න. ඒ වගේම මිනිසුන් නැවතත් චන්ද්‍රයා කරා ගමන් කරන ආටිමිස් 2 මෙහෙම පිළිබඳව දැනගැනීමට වම්පස ඇති වීඩියෝව හෝ චීන චන්ද්‍ර රෝවරය මගින් චන්ද්‍රයා මතුපිට නිරීක්ෂණය කළ අභිරහස් වීදුරු බෝල පිළිබඳව දැනගැනීමට දකුණුපස ඇති වීඩියෝව බලන්න.